ඔයාට හිතාගන්න පුළුවන්ද මෙන්න මේ කුරුදු පොත්තකට පුළුවන් කියලා ඔයාගේ හිසකෙස්වල තියෙන කුණු ප්‍රශ්නෝ ඒ වගේම හිස්සරි වගේම කොන්ඩ යනදේවල් ඔක්කොම නවත්තන්න පුළුවන්. ඉතිං අද තෙල්ගාන්න අකමැති අයට වගේ තෙල්ගාන්න කැමති අයටත් මං මේ සත්කාරය කියා දෙෙනවා කුරුදු පොත්තා කරගෙන. ඉතිං කැම්පසන දවස්සල හොස්ටල්ල අපි හිටපු නිසා මෙන්න මේ කුණු ප්‍රශ්ණ සෑහෙන්න තිබ්බා. මගේ කොන්්ඩනං මං හැමතාම ඒ උකුණු ප්‍රශ්නයෙන් පේරගත්ත මෙන්න මේ සත්කාරයෙන් තමුන්. මං මේ විදිහට මගේ කොන්්ඩාලට පෙන්නන්නේ ඔයාලට විශවාසයක් ඇති කරන්න මේ දේවල් කොන්්ඩෙට හොඳයි කියලා. ඇත්තරම් මං මේවා කරග බැලවා කොඩක් සුවඳයි ඒ සුවන්දට තමයි උකු නොහෙම අපේ ඔළුවට එන්නෙ නැත්තේ. ඉතිං හෙනං අපි මේ වැඩේ කරගන්න විදිහ බලමු. තෙල්වර්ග ඔලුවට පාවිච්චි කරන්න අක මැති අයට තමයි ඔන්න මේක තියෙන්නේ. කැමති අයට මේ දෙකම කරන්න පුලුවන් ඔන්න ඔය විදිහට කුරුදු පොතු කීපයක් භාජනයකට දාලා එකට වතුර ටිකක් ඕන කන්න ප්‍රමාණයට දාලාම් මම ලිපේ තියාගන්න. ඉතින් ගොඩා කුරුදු පොත ඔන්නෑ ඔයාගේ කොන්ඩේ චුට්ටයි තියන්නේ නම් මගේ කොන්නට තියෙන තමයිමං චුට්ක් වැඩියන්දා ගත්ත එහෙනම් අපි දැන් ඒක තැම්මෙනකම් ඕන කරන්න ඔල් එක හදාගන්න විදහ බලමු. මේ විදිහට කුරුදු පොතු ටිකක් අරගෙන ඒටික හොඳට බ්ලන්් කරගන්න ඕනේ අපේ ඔයිල් එකට. ඔයිල් එකපි වෙනදා හදන ඉදිහට නෙමේ හදන්න අද වෙන සිදියකට හදන්න එනිසා විටියක අනිවාරෙන් බලන්න. ඔය විදිහට දැම්මගේ පොත්තු ටිකත් හොඳට තැම්බිලා තියෙන ලාපාට වෙනකං ඉතිං යාලට තේරෙනවානගේ පාට ටිකත් අද වෙලා හොඳ ගානට තැම්බුුණම නිපෝෆ් කරලා. එහෙම්මම නිමෙන්න්න දෙන්න. ඉතින් මේක මේවෙලාවෙ හොඳ සුවදක්க்கෙනම් එක வහළම අනිවාරෙන්ම தබන්න? දැම්මන් මේ වගේ ප්‍රස්ටික් ඕවන භාචනයක් අරගෙන ඒකට කුරුදු කුඩුටික දාලා. ඔය විදිහට පිරිසිදු සුදුපොල්තෙල්ටික අද්දාගන්නා. ඉතිං ඔයාට ගෙදර හදාගත්ත පොල්තෙල් නත්තං කඩේ යෙන සුදුපොල්තෙල් හරි ගන්නා ඒ ප්‍රශ්නයන් නෑ. මේක ටබල් බොයල් කරන්න තමයි ඕනි. ඒකන්නේයටටින් උනුවතු එකක් තියලා ඒක වහලාර ඒ රස්නයෙන් අපි මේ තෙල්ලක දිය කරගන්න ආං ඒ විදිහට. ඉතින් මට දැම් මෙ දන ආයවුණනුවතුර තියන්නෝ නෑ නෙරත්තන්න ඒ නිසාමන්. කෞඩිම්ම ඔය විදිහට ඒ භාජනය තියාගෙන පෙන බුබුලුවගේ තෙල්ලගේ දානකම්ම එක රත් කරගත්තා දැන්නම් මේකත් හරේ අපේ හයා ටොනිින්ක් එකත් හරේ අපි ඔයවිදිහට ලිප ඕෆ් කරල්ලා එලියට අරං ඇයිල්ලා චුට්ටක් කෙලා නිෙන්න්න තියාගන්න ඉතිං වාලට පේන ඇති හොඳ ලස්සන පාටක් තියෙන නිකත් ඒේක හට වගේ මේ සැර වගේ එක උකුණොන්ට හරි අමාරු. ඉතින් ඒ නිසා කාලයක් එක්කං උකුණ ටික වදවෙලා යනවා ඉතිං ඔයා මේක ගෑව කියලම ඔයාගේ කොන්ඩේ ඉක්මම් ප්‍රතිඵලයක් ගන්න බෑ මේ ඉතින් සාමාන්‍යයෙන් ටිකක්කාල් පාවිච්චිරන්න ඕනේ අරනිකා වදවෙලා යනවාගේනවෙ ඉතිංවාට පුළුවන්නන් ගෙදර කාටහරි කියලා ඔලුව බලාගන්න ගමාන්, මේ සත්කාරය පාවිච්චිකාරණය ක්මනටම ඔයාට හැම දාටම නැති කරගන්න පුළොන් ඉතිං ඔකුුණො ටික ගොඩාක්ම අඩු නහම ඔයා මේ දිගින්දිකට පාවිච්චි කරත්ති ඔයාගේ ඔළුවට එක කුණෙ හරි ආවත් ඒ හැකම එකක්ම අයිගෙන මේ සැරාල් වලට ඉන්න බෑ ඉතින් බෝඩිංහල හොස්ටල්ල ඉන්නයටනම් ගොඩාක්ම හොඳයි මා තිස්සර ගෙදරන්නම් කැම්පසකට අනකොට මේකක් හදාගෙන ගිහිල්ලා මගේ ඔලුවට ස්ප්‍රේ කරගන්න එතකොට මේ වගේ ප්‍රශ්න වලේ මට මිදන්න බොලෝගුණ අනිවාරෙන්ම මේක රිසාල්ට එක තියෙනවා එහින්ද ඔයා කරලම බලන්න සතියත් දෙකක් ඇත්තිේ ආට තේරෙක් ැංගඉතින් ඔය පේනමීතිහට ස්ප්‍රේබෝට්ලක්කටදා ගෙන ොන්නෙරේක ස්ප්‍රේ කරන්න. ඉතිං හරි සිනිදුවයි කොඩෙ හොයි විදිහට වේලන්න තියාගත්තාම. ඔයාට පුළුවන් නාලා ඉවර වුණහාම මේක ස්ප්‍රේකරගන්න එතකොට නිතර මොයාගලුවෙන් ඇැඳිල තියෙනවා. එහෙමත් නැත්තන් නාන්න පෑක පයකට කලින් කරන්නත් පුළුවන්. ඉතිං ඔයා තෙල්ගන්නත් යැමති කෙනෙක් නම් ඒක වේලුනාට පසේ ඔය වගේ කුරුදු ඔයිල් එකින් ටිකක් ගාගන්න එතකොටඒ එක ඔළුවට හොඳයි හිස්වරනැ තියෙන ඔකුුණ පාලනෙන වගේම හිසකෙ සතර ගොටක් පිරිසිදු වෙලා ඔයාගේ කොන්ඩේ හොඳට වැවෙන්න ගන්නා නිරෝගිමත්ත. එහනම් ජැනල්ෙකත් සබස්ක්‍රයි් කර ළමයි ඊළංඟ විඩියෝ එකෙන් හම්බෙමු.